people, mangadwalat kiela denne anne My Little Pony cartoon neke inna Applejack kiena character ka hadanne kohomada kiela. So, let's start the video. Mulima meyage oluwa kotasa hadaganna apita one wenne light orange color gum paste ekak. ඒකට මන් තයිලෝස් ඇඩ් කරලා හොඳට මික්ස් කරගෙන බෝලයක් හැඩයට හදා ගන්නවා. ඊට පස්සේ ඔයාලට මේ පේන විදිහට එයාගේ නහය කොටස මතු කර ගන්න පුළුවන්. බ්ලේඩ් ටූල් එක පාවිච්චි කරලා එයාගේ කට මාක් කර ගන්න. ඒ වගේම ෂේප ටූල් එක පාවිච්චි කරලා එයා hina වෙලා ඉන්නා වගේ හදා ගන්න පුළුවන්. ඒ වගේම ෂේප ටූල් එකේ පොයින්ටඩ් පැත්ත පාවිච්චි කරලා මෙයාගේ නහය මාක් කර ගන්න ඕනේ. ඔළුව කොටස හදාගෙන ඉවරුණාට පස්සේ පැයක් විතර එක පේන් පැලට් එකක වේලෙන්න තියා ගන්න. මෙයාගේ ඇඟ කොටස හදා ගන්නත් අපිට ඕනේ වෙන්නේ ලයිට් orange color gum paste එකම තමයි. ඒකටත් මම තයිලෝස් ඇඩ් කරලා හොඳට මික්ස් කරගෙන බෝලයක් හැඩයට හදා ගන්න. ඊට පස්සේ ඔයාලට මේ පේන විදිහට ඒකේ shape එක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ blade tool එකක් හරි ruler එකක් හරි පාවිච්චි කරලා බෙල්ල කොටස මේ විදිහට फ्लैट कर गाना मेकअप पैदे का कितर वेले ने पेन पैलेट के त्यागा नॉने मैं आगे आधे का एक अकुल देखा ही हदरना तभी तो ओने वेने लाइट ऑरेंज का लगाम पेस्ट के मत्ता माय एक रत्मन थाइलोस ऐड कर ला होंडे टे मिक्स कर गे ना बोला खेले टे हदा गाना इटे पासे वाले टे में पेने विधि हटे एके शेप का हदा गाना वा एक आतक सेंटीमीटर हतरक दिगाए शेप का हदा गेना उड़ीनु या टुनी रूले का किंग हारी ब्लेड टूले का किंग हारी फ्लैट कर गाना मे विधियटम इतरु आताई काकुल देकाई हदा गान्नो ओने इट पास्सो आलाट में पेने विधियट बाबक्यू स्टिक्स आरगेना काकुल वलट अतुल करान्नो ओने एडिबल ग्लू पाविच्चि करला වැඩිපුර ස්ටික් එක කපලා අයින් කර ගන්න. ඊට පස්සේ ඒකත් පැය දෙකක් විතර වේලෙන්න තියන්න ඕනේ. වේලුණාට පස්සේ අපි කලින් හදාගත් ඇඟ කොටසට මේ කකුලුයි අතුයි අලව ගන්න ඕනේ. එඩිබල් ග්ලූ පාවිච්චි කරලා. පෙන් ටූල් එක පාවිච්චි කරලා එතන ස්මූත් කර ගන්න. ඊට පස්සේ මේක රිජි ෆෝම් එකක තියා ගන්න. ඔළුව කොටස ඇඟට හයි කරන්න කලින් මූණේ තියෙන ඩීටේල්ස් කර ගන්න ඕනේ. මෙයාගේ ඇස් දෙක හදා ගන්න අපිට ඕනේ වෙනවා වයිට් කලර් ගම් පේස්ට් එක, ලයිට් ග්‍රීන් කලර් ගම් පේස්ට් එක, ඒ වගේම බ්ලැක් කලර් ගම් පේස්ට් එක. ඇස් දෙක හදා ගන්න මම පාවිච්චි කරලා තියෙන්නේ ඕවල් කටර්ස්. ඒකෙන් කපද්දි व्हाइट कलर गम पेस्ट का कपान लोकु कटे लाइट ग्रीन कलर गम पेस्ट कपान मेद कटे ब्लैक कलर गम पेस्ट कपान पड़ी कटे इट पास वाला मे पेने विधि हट एव रोलिंग पिन्न के शेप कर गाना एसोले शेप का हदा गान वाला पुलवान व्हील टूल का पाविच कर एडिबल ग्लू पाविच करला मेवा अलव गान वाला टे में पेने भी दिहट
अलवगिन इवुड़नाट पासे राउंड कट एक पाविच्ची करला एवगे शेप एक मे विधियट हदागन्न पुलुवा इट पासे एडिबल ग्लू पाविच्ची करले एक मुनट अलवगन्न ඒ වගේම ඇස්වල තියෙන ෂයින් එක පෙන්වන්න මම පාවිච්චි කරන්නේ වයිට් කලර් ගම් පේස්ට් එක. ඒක ඔයාලට මේ විදිහට හදාගෙන අලව ගන්න පුළුවන්. මෙයාගේ අයිලෑෂස් හදාගන්න අපිට ඕනේ වෙන්නේ බ්ලැක් කලර් ගම් පේස්ට් එක. ඒක ඔයාලට මේ පේන විදිහට තුනීවට රෝල් කරගෙන හදා ගන්න පුළුවන්. ඒක ඔයාලට මෙතනදි පේනවා අයිලෑෂස් हदागा नोने विधिह ඒ වගේම මෙයාගේ මූණේ හම්බුල් දෙක තියෙන තැන මේ විදිහට white dots අලව ගන්න ඕනේ ඔලුව කොටස ඇඟට අලවන්න මම පාවිච්චි කරන්නේ එඩිබල් ග්ලූ බාබකියු ස්ටික්ස් උයි ඔයාලට මේ පේන විදිහට ඒක අලව ගන්න පුළුවන් මෙයාගේ කන් දෙක හදා ගන්නත් අපිට ඕනේ වෙන්නේ ලයිට් ඔරෙන්ජ් කලර් ගම් පේස්ට් එකම තමයි ඒක ඔයාලට මේ පේන විදිහට කැරට් ෂේප් එකකට හදාගෙන කැරට් ෂේප් එකකට හදාගෙන ඒක පොඩ්ඩක් ෆ්ලැට් කරන්න शेप टूल के मे विधि शेप कर इट पास अंगीलट तील वेपुर कुटस कतर की कपल आईन करगेना कपपू तनी पोडक मे विधि प्रेस करगा मे विधिट मे अनीत खनाथ हदागा नोने कंदे का हदागे उन्नाट पास एडिबल ग्रूप आविच कर लेक ओलवट अलवगा මෙයාගේ නැට්ට කොටස හදා ගන්න අපිට ඕනේ වෙන්නේ ලයිට් yellow color gum paste එක. ඒක ඔයාලට මේ පේන විදිහට shape එක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒකේ උඩින් මේ විදිහට flat කර ගන්න. මෙයාගේ නැට්ට කොටස යට කොටස හදා ගන්නත් අපිට ඕනේ වෙන්නේ ලයිට් yellow color gum paste එකම තමයි. ඒක බෝලයක් විදිහට හදාගෙන ඔයාලට මේ පේන විදිහට ඒක වෝටර් ඩ්‍රොප් එකක් විදිහට හදා ගන්න. ඊට පස්සේ ඒක ඔයාලට මේ පේන විදිහට ප්‍රෙස් කර ගන්න. ඒ වගේම බ්ලේඩ් ටූල් එකෙන් ඔයාලට මේ පේන විදිහට ඒකේ මාක්ස් දාගෙන ඒක තව ඩීටේල් කර ගන්න ෂේප් ටූල් එක පාවිච්චි කරලා Thank you.
මෙයාගේ කොණ්ඩේ හදාගන්නත් අපිට ඕනේ වෙන්නේ ලයිට් යෙලෝ කලර් ගම් පේස්ට් එකම තමයි. ඒකත් අපි හදාගන්නේ නැට්ට කොටස හදාගත්තේ විදිහටමයි. හැබැයි ඊට වඩා ෆ්ලැට් කරලා තමයි හදාගන්න ඕනේ. ඒක ඔයාලට මෙතනදී පේනවා හදාගන්න ඕනේ විදිහ. නැට්ට කොටස හැදුවතරම් මහතට අපි හදන්නේ නැහැ මෙතනදී. මෙයාගේ උඩ කොණ්ඩේ හදාගන්නත් අපිට ඕනේ වෙන්නේ ලයිට් යෙලෝ කලර් ගම් පේස්ට් එකම තමයි. ඒකත් මම වෝටර් ඩ්‍රොප් එකක් විදියට හදාගෙන රෝලින් පින් එකෙන් සාමාන්‍ය ඝනකමක් තියෙන විදිහට රෝල් කරගන්නවා. ඊට පස්සේ ඒක පොණිගේ ඔළුවට තියලා බලන්න සයිස් එක මැච් වෙනවද කියලා. සයිස් එක මැච් වෙනවා නම් ෂේප් ටූල් එකේ පොයින්ටඩ් පැත්තෙන් කොණ්ඩේ ට්‍රිම් වෙන්න ඕන තැන් මාක් කරගන්න. ඊට පස්සේ ක්‍රාෆ්ට් නයිෆ් එකකින් හරි කතුරකින් හරි ඔයාලට මේ පේන විදිහට කොණ්ඩේ ට්‍රිම් කරගන්න පුළුවන්. ට්‍රිම් කරගත්තට පස්සේ ෂේප් ටූල් එකකින් කපපු එජස් ස්මූත් කරගන්න. ඒ වගේම ෂේප් ටූල් එකේ පොයින්ටඩ් පැත්තෙන් කොණ්ඩේ ලයින්ස් ඇඳගන්න ඔයාලට මේ පේන විදිහට. ඒ වගේම අපි කලින් හදාගත්ත නැට්ට කොටසෙත් ඊට පස්සේ හදාගත්ත කොණ්ඩෙත් ඔයාලට මේ පේන විදිහට ෂේප් ටූල් එකේ පොයින්ටඩ් පැත්ත පාවිච්චි කරලා ලයින්ස් ඇඳ ගන්න. ඊට පස්සේ ඔයාලට මේ පේන විදිහට පෝනිගේ කොණ්ඩේ නැට්ට කොටසයි අලව ගන්න පුළුවන් එඩිබල් ග්ලූ පාවිච්චි කරලා. මෙතනදී කොණ්ඩේ අට කොටස අලවන්න මම පාවිච්චි කරන ගේජ් 18 කම්බියක්. ඒක ඔයාලට මෙතනදී පේනව කරගන්න ඕන විදිහ. ඒ වගේම නැට්ට කොටස හයි කරන්නත් මම පාවිච්චි කරන්නේ ගේජ් 18 කම්බියක්. නැට්ට කොටසේ යට කොටස අලවන්නත් පාවිච්චි කරන්නේ ගේජ් 18 කම්බියක්ම තමයි. ඒක ඔයාලට මේ පේන විදියට කරගන්න පුළුවන්. ඊට පස්සේ රෙඩ් කලර් ගම් පේස්ට් එක අරගෙන තුනීවට රෝල් කරලා පොඩි තීරු කපා ගන්න ඕනේ. ඒ තීරු නැට්ට කොටසටත් කොණ්ඩේ කොටසටත් මේ විදියට එඩිබල් ග්ලූ පාවිච්චි කරලා අලව ගන්න. මෙයාගේ කියුටි මාක්ස් හදාගන්නත් අපිට ඕනේ වෙන්නේ රෙඩ් කලර් ගම් පේස්ට් එක. ඒක ඔයාලට මේ පේන විදිහට පොඩි බෝල හදාගෙන ෆ්ලැට් ටූල් එකකින් ඒක ප්‍රෙස් කරගන්න ඕනේ. එතනදී ඒවා ස්ටිකි වගේ නම් කෝන් ෆ්ලෑ ඇප්ලයි කරන්න. එතනට ෂේප් ටූල් එකේ පොයින්ටඩ් පැත්තෙන් ඒක ඔයාලට මේ පේන විදිහට දෙපැත්තෙන් ඇතුළට පොඩක් මාක් කරගන්න ඇපල් එකක් විදිහට පේන්න. එක පැත්තකට අපිට ඕනේ තුනක්. ඒ විදිහට අපි හයක් හදාගෙන පෝනිගි පිටිපස්සට අලව ගන්න පුළුවන් එඩිබල් ග්ලූ පාවිච්චි කරලා දැන් අපි පෝනිගේ හැට් එක හදාගන්නයි ඕනේ. හැට් එක හදාගන්න අපිට ඕන වෙනවා බ්‍රවුන් කලර් ගම් පේස්ට් එක. ඒකට මම තයිලෝස් ඇඩ් කරලා හොඳට මික්ස් කරගෙන බෝලයක් හැඩයට හදාගන්නවා. ඊට පස්සේ ඔයාලට මේ පේන විදිහට ඒක සාමාන්‍ය ඝනකමක් තියෙන විදිහට රෝල් කරගෙන රවුන් කටයකකින් මම ඒක කපා ගන්නවා. මෙතනදී තව පොඩි රවුන් කටයකකින් හැට් එකේ ඉස්සරහා මේ විදිහට කපා ගන්න. ඒ වගේම තව පොඩි රවුන්ඩ් කටයකකින් ඒකේ මැද කපාගෙන පේන් පැලට් එකක ඔයාලට මේ පේන විදියට ඒක වේලා ගන්න. ඕනේ නම් බබකියු ස්ටික්ස් පාවිච්චි කරන්න පුළුවන් ඒකේ ෂේප් එක හදා ගන්න. හැට් එකේ උඩ කොටස හදා ගන්නත් අපිට ඕනේ වෙන්නේ බ්‍රවුන් කලර් ගම් පේස්ට් එකම තමයි.
එකටත් මං තයිලෝ සෙට් කරලා හොඳට මික්ස් කරගෙන බෝලයක් හැඩයට හදා ගන්න. ඊට පස්සේ ඔයාලට මේ පේන විදිහට ඒක කියුබ් එකක් විදිහට හදා ගන්න. ඊට පස්සේ අතින් ඒක මේ විදිහට ෂේප් කරගන්න. ඒක ඔයාලට මෙතනදි පේනම කරගන්න ඕනේ විදිහ. හැට් එක වේලුනාට පස්සේ ඒක පෝනිගේ ඔලුවට අලවගන්නේ මම එඩිබල් ග්ලූ ගේස් 18 කම්බි පාවිච්චි කරලා. හැට් එකේ අට කොටස එඩිබල් ග්ලූ විතරක් ඇප්ලයි කරලා අපිට අලවගන්න පුළුවන්. උඩ කොටස අලවද්දි තමයි ගේස් 18 කම්බියක් අපිට පාවිච්චි කරන්න වෙන්නේ. අපේ ටොප් එක හොඳට වේලුනාට පස්සේ පෝනිගේ කියුටි මාක්ස් අපි डीटेल करगामु एक टोने वेने एप्पल ग्रीन कलर एडिबल कलरी नेक एको आलट में पेने विधि हट डीटेल करगान पुलुवा मेन ने अदापी हादपु माय लिटिल पोनी कार्टून ने के इन्न एप्पल जैक के ना कैरेक्टर का ओ आलट में पेने विधि हट ईलंग वीडियो के मां कीला देने आने Fluttershy කියන කැරක්ටර් එක හදන්නේ කොහොමද කියලා අපිව subscribe කරලා bell icon එකත් click කරලා එකතු වෙන්න. ඒකෙන් ඔයාලට අපේ අලුත් videos දාපු ගමන් දැනගන්න පුළුවන්. Thank you for watching. See you next time.